රට දිනවන අපේ මේ රැළිය මේ පළමුවැනිදා කොළඹදී සමගි රටක් අනගි හෙටක් වෙනුවෙන් ජන රැල්ලේ මහ රැල්ල සමගි ජන බලවේගය. කසිප්පු තියෙනවා මේ මේ බංචිගල්ලලින් ඇහිල්ල කසිප්පු ඒගොල්ලන්ට පැකට් දීල යන හැම බොන ගෙවල් වලට දීල යන ඒකෙන් තමයි අපේ ගමට ලොකු විනාශයක් වෙලා තියෙන්නේ. දානකයන් මේ නිකන් ඒත් නැත්ක ගෙදර එහෙට අපි ගිහිල්ලා මේ දවල් ගිහින් උදව්ක මකුල්ලල් කනන් හිම උදව්ත් කරලා ඊට පස්සේ දවල් මේ හිටිය දෙන්නත් එක්ක ඊට පස්සේ ආයි මේ හවසත් අපි දෙන්න එක හෙට ගියා. ගිහිල්ලා ඇහිල්ලා මේ ඇහිල්ලා මේ බත් කාලේ වෙන්න එක බුදී ගත්තා. බුදී ගත්තා මේ කිව්වා මේ පිකරී දෙනවා කියලා පාන්දර අතරම පිටරි දෙනවා කියලා. ඊට පස්සේ මේ අපි කිව්වා ඔළුව අත ගන්න කියලා, ඔළුවත් සිදෙනවා කියලා. ඊට පස්සේ ඔළුවත් අත ගෑවා, පපුවත් සිදෙනවා කිව්වා. ඊට පස්සේ එහෙම කිව්ව විතරයි ඊට පස්සේ කතා කරන්න බැරි වුණා මහත්තයා. ඊට පස්සේ තමයි ස්පීඩ්වාලේ මේකක දාගෙන අරන් ගියා. අමාරියෙන් දාගත්තේ. එතකොට සීහිය නැතුව වගේ වුණා. මේ අරන් ගියා මල්ලි කෙනෙක් කිව්වා මල්ලි දෙන්න කියලා දාගත්තා. මම දැක්කෙන්නේ දැන් මේක දැක්කේ. උදේ මෙයාට කලන්තේ ස්ක්‍රීන් නැහැ කියලා කිව්වා. මේ ගමන් දැන් දෙන්නට තින් අර පුජාති දෙකක් බිව්වහම ඔයගේ දිනුනහම තොන් වගේ කැරකැවිල වගේ හැදෙනවා. ඒකෙන් දා ඉතින් මම මේ එච්චර ගණන් ගත්තේ නැහැ. ඇස්පෙන් නැහැ කියලා කිව්වහම කන්න බෑ කියලා කෑවේ නැහැ. රෑ කෑවේ නැහැ. ඒ ගමන් එක දින ගියා නෑ බඩු මහත් ළඟ. එයා ඒ ගමන බේත් දුන්නා, ජීවනි දුන්නා, එක සැරයක් වමනේ ගියා. හා ඒ ගමන ඇදිලි බෙල්ලා මේ වැදසාලේ මම නිදාගෙන හිටියේ. මම බේතුත් දුන්නා එක වෙලා. ඊට පස්සේ ගෙදරදී අමාරුණාද? ගෙදරදී අමාරුණා කියන්නේ මේ විදිහම තමයි හිටියේ. පොඩ අඩුනේ නැහැ බේත් වල. ඒගොන් තමයි එකගෙන ගියේ හොරන ස්පීතාල්. මම ස්පීතාල් ගිහලා මොකද වුනේ? ස්පීතාල්ට ගිහම ඔය විස්තර අහගත්තා. ඒගොම ඒගොල්ලෝ බේත පිදලි වෙලා මේ ECG ගත්තා. ඒ ඔක්කොම කරන්න පුළුවන් එක කළා, ස්කෑන් කළා, එක්ස්රේ එකක් ගත්තා. දඟලන්න පටන් ගත්තා නෙමෙයි. අත් දෙන්නක අපි දෙන්නට බෑ. පිරිමි කෙනෙක් ගියේ නෑ. අල්ලනවා නවත්තන්න බෑ වුණා. ලේ ගන්න මෙතන කටුව ගහන එක ඒකත් කඩලා ලේත් වැක්කුණා. ඒගොන ආපහු ආයමත් බේත් දා මේ ඉදලිවල තමයි කටු ගහලා ආපහු ඉද්දී. මට ගෙදරට යනවානේ පුතා ගෑවහන්. මගේ පුතාව මැරුවේ තීමාත්. එහෙමද? මගේ පුතා මේ මගේ ළේනේ. ද මෙඩිසල්ලා තෝම බීලා ගෙදර එනවද? එහෙම කෑ ගහලා නැහැ. අමාරු නෑ. නෑ කෑ ගහලා නෑ. මොනක්වත් ගෙදර වැඩ කරනවා අර. ඕවා ඩෝල් කියලා දානවා. තින්දු කියනවා. හා විනෝදෙන් ඉන්නවා. ඕ යහවස අසනි පෙළ ටිකක් අමාරු වුණා. හා ඊට පස්සේ උදේ ඉඳලා තිබුණා අමාරු ගතිය. ඊයේ අද පාන්දර වමනේ ගියා. ඊයේ දවල් ගිහින් තියෙනවා.
ඊට පස්සේ අද උදේ ඇස් පේන්නේ දුර බැලුවම කළුවරයි වගේ මේදුමක්කින් වගේ වැහිලා වගේ කිව්වා. ඊට පස්සේ උදේ ගිහින් බෙහෙත් අරන් ආවා. කොහෙන්ද බෙහෙත් ගත්තේ? නෑබඩ. නෑබඩි. ඊට පස්සේ බෙහෙත් අරන් ආවම අඩු වුණාද? නෑ. එහෙම එහෙම අඩුවක් තිබුණා බෙහෙත් තෙල් දෙකයි ගිහුවේ. ඊට පස්සේ මට වසනින් පෙච්ච කට්ටි ඉන්නවා කියලා ආරංචි වුණා. ඒ නිසා මේ ස්පිරිතාලේ අරන් ගියා. පොලිසියෙන් ආවද කට උත්තර ගන්න? පොලිසියෙන් ආවා. විස්තර කිව්වද මොකද වුනේ? පොලිසියෙන් විස්තරේ ලියාගත්තා. ලියාගෙන තියෙන තැන් මොන හරි ඒවල් පැකට් බෝතල් තියෙන තැන් ඇහුවා. ඉගෙනේ කසිපුදු ගෙනාපු බෝතල් මොනවද කියලා අහුවාම කිව්වා පැකට් වලින් කියලා. පැකට් ගෙනහල්ලා කොහමද බොන්නේ කියලා ඇහුවා. يعني විදුරුවට දාගන්නවද නැත්නම් බෝතලයකට දානවද කියලා ඇහුවා. ඉතින් බෝතලයකට දානවා කියලා කිව්වා. බෝතලේ තියෙනවද කියලා ඇහුවා. තියෙනවා කියලා ඉතින් පෙන්නුවා. පෙන්නුවාම යාලා එක බලලා සැරයි. සැරයක් එනවා කිව්වා. වෙනස්ම සැරයක් එනවා කිව්වා. මොකද කියලා මේ බෝතලේ අරන් ගියා.